අපි අද මෙතෙන්ට පැමිල්ලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මිලින්ද රාජපක්ෂ නැමැති ඒ ඉතාම තරුණ එවන් ප්‍රබුද්ධ ප්‍රඥාවන්ත මම ඉතාම ගෞරව කරන ඒ තරුණකමට ඒ වයසට වඩා සාමාන්‍යයෙන් ඉතා විශාල අත්දැකීම් බහුල එතුමාගේ මේ පාර්ලිමේන්තු මැතිවරණයට එන මේ ව්‍යායාමයට එතුමාට අපේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙන්නට එතුමාට සුබපතන්න. ඉතින් මෙතෙන්දී ඇත්ත වශයෙන්ම කියනවා නම් මිතුරනි, අපි දැන් අහන්න ඕනේ ඇයි මේ දැන් 142ක් අරගෙන අනුර කුමාර දිසානායකගේ මේ පක්ෂය දැන් ජනාධිපති වෙලා තියෙනවා එතුමා, ඇයි අපි මේ අවස්ථාවේදී අපේ පක්ෂයෙන් මේ වගේ ප්‍රබුද්ධ නැත්නම් මේ වගේ තරුණ බුද්ධිමත් දේශපාලඥයන් ඇතුළු කණ්ඩායමක් අපි යවන්න ඕනේ ඇයි කියන එක ඉතාම කෙටියෙන් මම පහදලා දෙන්න අවශ්‍යයි. අපි දන්නවා මේ අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා ඉතාම පැහැදිලිව ඔවුන් බලයට ආවට පස්සේ 2015 ව්‍යවස්ථාව දිගටම ක්‍රියාත්මක කරනවායි කියලා. මම කියන්නේ ඇයි අපි අපේ පක්ෂයෙන් වැඩිපුර මන්ත්‍රීවරු පත් කර යුත්තේ මේ වගේ තරුණ මන්ත්‍රීවරු සමග. එතකොට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා මම ඉස්සෙල් කිව්ව වගේ 2015 ඔවුන් විසින් සම්පාදනය කරපු ව්‍යවස්ථාව දිගටම යනවායි කියලා. ඒ ව්‍යවස්ථාව සම්පාදනය කළේ ලාල් විජේනායක සහ සුමන්දන් ඇතුළු සහ අද ඉන්න අගමැතිනිය හරණි අමරසූරියත් හිටියා ඒ කමිටියේ. ඒක තියෙනවා මිත්‍රවරුනි, ඒක තියෙනවා පළවෙනි එක තමයි උතුරු නැගෙනහිර එක ඒකකයක් සේ පිළිගත යුතුය. උතුරු නැගෙනහිර එක ඒකකයක් සේ පිළිගත යුතුය. ඒ වගේම අද තියෙන අද ව්‍යවස්ථාවට අනුව අද පාර්ලිමේන්තුවට තියෙනවා බලය පළාත් දෙකක් ඒකාබද්ධ කරන්න. ඒ පළාත් දෙකක් ඒකාබද්ධ කරන පරණ පාර්ලිමේන්තුවෙන් අහෝසි කරලා ඒක පළාත් සභාවට දෙනවා. පළාතේ ඉන්න ජනතාවගේ ජනමත විචාරණකින් ඒක ඒකාබද්ධ කරන්න. ඒ වගේම තමයි පළාත් මායිම් නිර්ණය කරන්න අද තියෙන්නේ පාර්ලිමේන්තුවේ පමණයි බලය. ඒ බලයත් අත්පත් දෙනවා ඒ පළාතේ ඉන්න ජනතාවට ජනමත විචාරණකින්. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් උතුරු නැගෙනහිර සීමා නිර්ණය කරන්නේ ඊට පස්සේ පාර්ලිමේන්තුව නෙමෙයි, උතුරු නැගෙනහිර ඉන්න ජනතාව. ඒතකොට ඒක ජනතාවගේ පරමාධිපත්‍ය අභිභවා යාමක්. ඒ වගේම තමයි එතන තව දුරටත් තියෙනවා දෙවන මන්ත්‍රණ සභාව කියලා. ඒ දෙවන මන්ත්‍රණ සභාවේ පළාත් මන්ත්‍රීවරු 45ක් ඉන්නවා, පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා 11යි. එතකොට මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවක සංශෝධනය කරන්න නම් මිතුරනි ඒ දෙවන මන්ත්‍රණ සභාවේ සම්මුතිය ගන්න ඕනේ, අනුමැතිය ගන්න ඕනේ. ඒක කවදාකවත් කරන්න බෑ. මොකද ඒ දෙවන මන්ත්‍රණ සභාවේ ඉන්නේ බොහෝ 45ක්ම ඉන්නේ පළාත් සභා මන්ත්‍රීවරු නිසා. ඒ නිසා මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළොත් ඇත්ත වශයෙන්ම අපිට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවක් අපිට සංශෝධනය කරන්නත් බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා ජර්මනිය ෆෙඩරල් රටක්, නම් ජර්මනිය වුණත් ඒ පළාතක තියෙන නීතියක් අවලංගු කරන්න පුළුවන් මධ්‍යම රජයට බහුතරයකින්. නමුත් මේ ව්‍යවස්ථා මේ අලුත් ව්‍යවස්ථාවේ පළාත් සභාවක විසින් කරන නීතියක් කවදාකවත් පාර්ලිමේන්තුවට හැකි වෙන්නේ නැහැ අවලංගු කරන්න. මොකද ඒක පළාත් සභා සියල්ලේම ඒකේ අනුමැතිය ගන්න ඕනේ. ඒ වගේම තමයි දෙවන මන්ත්‍රණ සභාවෙත් අනුමැතිය ගන්න ඕනේ. ඒ කියන්නේ කවදාකවත් පළාත් සභාවක් හදන නීතියක් කවදාකවත් මධ්‍යම රජයට අවලංගු කරන්න බෑ. එහෙමනම් ඔහොම සමහර පළාත් සභාවලට පුළුවන් බහුභාර්යා පනත ගේන්න, නීතිය ගේන්න. ඒ වගේම තමයි ගබ්සා නීතිය ගේන්න. ඒ වගේ තමයි සමලිංගික නීතියක් ගේන්න. ඒ වගේ තමයි බාලවයස් විවාහ ගේන්න. මෙන්න මේ දේවල් කරන්න පුළුවන් නීතියකින් ඇත්ත වශයෙන්ම එක එක පළාත් සභාවට කවදාකවත් පාර්ලිමේන්තුවට ඒක අවලංගු කරන්න බෑ. ඒතකොට එහෙමනම් ඒ ව්‍යවස්ථාව සම්මත කරගන්න තමයි මේ අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්තිය තියෙන්නේ. එහෙනම් ඒක කරන්න නම් දැන් තියෙන ව්‍යවස්ථාව අවලංගු කරන්න ඕනේ. ඒකට 3-2 ඕනේ. එහෙමනම් 3-2 නැති කරන්න තමයි ප්‍රධානම හේතුව අපේ පක්ෂයෙන් මේ වගේ වැඩිපුර මන්ත්‍රී සංඛ්‍යාවක් අපි මෙවර පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ඒකනොත් අපි යවන්න ඕනේ මෙන්න මේ වගේ ඉතාම අද්දකින් බහුල ජාතික සහ ජාත්‍යන්තරය සමග හැප්පිලා තියෙන මේ තරුණ වයසට ඉතාම විශාල අද්දකීම් බහුල මෙතුමා වගේ කෙනෙක් අපිට යවන්න පුළුවන් නම් ඇත්ත වශයෙන් මේක පක්ෂයටත් හොඳයි, රටටත් හොඳයි. විරුද්ධ පක්ෂයක් වශයෙන් මේ වගේ අහිතකර ව්‍යවස්ථා වෙනවා නම් අපිට ඒවා වළක්වන්නත් පුළුවන්. ඒක නිසා තමයි අපි මිලින්ද රාජපක්ෂ වැනි තරුණයන් අපි පාර්ලිමේන්තුවට පත් කරන්න ඕනේ. මේක ඉතාම කිතින් කියනවා නම් මිත්‍රවරුනි, මේක තියෙන බරපතලකම. දැන් මම හමුදාවේ හිටිය අවුරුදු 35ක්, මම අවුරුදු 4ක් හිටිය සිවිල් ආශ්‍රය බලකායේ, අවුරුදු 39ක් හිටිය යුද්ධයේ අවසානයේ ආරම්භ සිට අවසානයේ දක්වා. ඒක නිසා මම දන්නවා ඒක වේදනාව.
මම ඉතා කෙටියෙන් කියන්න මේ ඒකීය රට අපි ආරක්ෂා කරපු ඒකීය රට මේ වගේ ෆෙඩරල් වලටත් එහා ගිය කාලකණ්ඩ රටක් වෙනවා නම් ඒකේ තියෙන බරපතලකම සංවේදකම ඉතාම කෙටි උදාහරණයකින් මම කියන්න මේක ඉස්සෙල්ල මගේ කතාවලත් මම කියලා තියෙනවා. මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා යුද හමුදාවේ අභිමන්සල් කියන රෝහල එක තමයි ඉතාම බරපතල ලෙස තුවාල වෙච්ච රණවිරු ඉන්නේ. එතන ගිහිල්ලා තියෙනවා මං අඳුරන හාමුදුරු කෙනෙක් ගිහිල්ලා එක්තරා රණවිරුගේ ඇඳකට ගිහිල්ලා තියෙනවා. ඒ රණුව බෙල්ලෙන් පල්ලෙය පල නැහැ. අවුරුදු 25ක් ඇඳේ. අවුරුදු 25ක් ඇඳේ බෙල්ලෙන් පල්ලෙය පල නැහැ. මොකද යුද්ධය ආරම්භයේදී තමයි බෙල්ලට වෙඩි වේදලා තියෙන්නේ. එතකොට එයා ළඟට ගිහිල්ලා මේ හාමුදුරුව කඳුළු පුරෝගෙන පිරිත් කියලා මේ අතපය හීන වෙලා කෝටු වගේ මේ අතේ පිරිත් නූල ගැට ගහලා ඒ හාමුදුරුව කිව්වලු, පුතා ඔයා දැක්කම් මට හරි දුකයි කියලා කිව්වලු. පුතා දැක්කම් මට හරි දුකයි. ඉතින් මේ අවුරුදු 25ක් ඇඳේ ඉන්න බෙල්ලෙන් පල්ලෙය පල නැති රණවිරුවා බෙල්ල කඩකවලා මේ හාමුදුරුව දිහා බලලා කියනවලු, ස්වාමීන් වහන්ස මට දුක නැත්තං අය ඔබ වහන්සේ දුක් වෙන්නේ කියලා පොඩි විහිළුවක් කරලා කියනවලු, මගේ ජීවිතයේ තියෙන දුක් දෙකයි. පළවෙනි දුක තමයි ප්‍රභාකරන් මැරෙනකොට මට යුද පිටියේ ඉන්න හම්බුන්නේ නැහැ. ඒක දැන් මට තියෙන පළවෙනි දුක. දෙවෙනි දුක තමයි මම වගේ 100ක් ඉන්නවා මෙහි මේ රෝහලේ බෙල්ලෙන් පල්ලෙය පල නැති. තව 500ක් ඉන්නවා තුනටියෙන් පල්ලෙය පල නැති. තව 14000ක් ඉන්නවා ඇස් දෙක නැහැ, කන් දෙක නැහැ, අත් දෙක නැහැ, කකුල් දෙක නැහැ. තව 29000ක් මැරුණා. අප මේ සියලු දෙනාම කැපකලේ ඒකී රටක් කෙරේ තියාගන්න. ඒ රට දැන් ව්‍යවස්ථාවකින් බෙදන්න හදනවා. උන්ට මොනවත් කරන්න බැරි එක තමයි මට තියෙන දෙවෙනි දුක කියලා කිව්වලු. ඒතකොට හිතා ගන්න පුළුවන් මිත්‍රවනි, මේ සියලුම කැපවීම වල අගය තියෙන්නේ මේ රට එක රටක් හැටියට තියුණොත් පමණයි. ඒක මේක කාටවත් අපි ව්‍යවස්ථාවකින් බෙදලා දෙන්න හදන්නත් බෑ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ. එහෙමනම් ඒ තුනෙන් දෙක වළක්වන්න තමයි අත්ත වශයෙන්ම අපි පුළුවන් තරම් අපේ මන්ත්‍රීවරු මේ පාර පාර්ලිමේන්තුව තෝරාපත් කරගත්තේ. එතනත් මම හිතන්නේ මම නැවත වරක් කියනවා වගේ මිලින්ද රාජපක්ෂ වැනි නායකයෝ අපිට පත් කරගත්තොත් අත්ත වශයෙන්ම අපිට ඉතාම ලේසියෙන් ඔවුන්ගේ තර්ක විතර්ක බිඳලා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම අත්ත වශයෙන්ම අපිට පුළුවන් වෙනවා මේ ඔවුන්ගේ තියෙන ඒ දුෂ්ට ක්‍රියාකාරිකම් සම්පූර්ණයෙන්ම අපිට සම්පූර්ණයෙන්ම පාලනය කරන්න. දෙවෙනි එක තමයි මේ දැන් විනාඩි 5 ගියේ, තව විනාඩි 4ක් තියෙනවා. දෙවෙනි එක තමයි මේ ව්‍යස්සාව තියෙනවා අපේ රට ස්වයං වංශ අනාගමික රාජ්‍යයක් විය යුතුයි කියලා. එතකොට අපේ අනාගමික රාජ්‍යයක් වෙන්න නම් අපේ රටේ තියෙන නවීන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අවලංකරන්න ඕනේ. මොකද නවීන ව්‍යවස්ථාව තියෙනවා බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දීලා මේක පෝෂණය කළ යුතුයි කියලා. ඉතින් ඒ වගේම තමයි අනෙක් ආගම් වලටත් පුණ්‍ය නිදහස දීලා තියෙනවා. නමුත් ඒක නිසා අපි කියන්න ඕනේ මේක අනාගමික රාජ්‍යයක් කියලා කාටවත් ඕන විදිහට මේක කරන්න බෑ. මොකද මිතුරුනි, මේ අනාගමික රාජ්‍යන්නේ මේ බුද්ධාගමට මුල් තැන දෙන එක, බුද්ධාගම පෝෂණය කරන එක අපේ ඓතිහාසිකව තියෙන අවුරුදු 2500 ක ඉතිහාසය තුළ ඇත්ත වශයෙන්ම ඉතාම සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙනවා මේක. ඒ තුලින් තමයි මේ නම වෙන ව්‍යස්සාවට මේක ඇවිල්ලා තියෙන අවුරුදු 2500 කට පස්සේ. පස්සෙත් මේ ව්‍යස්සාව තියෙන එකයි. උදාහරණයක් හැටියට ගත්තම මහාවංශය සඳහන් වෙලා තියෙනවා බුදුහාඳුරු පිරිනම් මාචිකේ ඉන්නකොට සක්කදේවෙන්දයක් ඇඳවලා කීනෝ ලස්සන ගාතාවක්. ඒක තමයි පටිත්තිස්සදි දේවින්ද ලංකාව මම සාසරං තස්මා සපරිවාරන්තං රක්ක ලංකංච සාදුකං. බුදුහාඳුර කියනවා පටිත්තිස්සදි දේව කියන ප්‍රතිෂ්ඨාපනය වෙනවා කියන්නේ අපේ රටේ දේවින්ද කියන දෙවියන්ගේ නායකය කියන සක්‍ර දෙවියන්ට කියනවා මේ ශ්‍රී ලංකාවේ තමයි බුද්ධ ශාසනය, බුදුන්ගේ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වෙන්නේ. තස්මා ඒ නිසා සපරිවාරම් පිරිවර සහිතව රක්ක ලංකංච සාදුකං පිරිවර සහිතව ලංකාව මනාසේ රකින්න කියලා බුදුහාමුදුරේ එක සක්‍ර දෙවියන්ට කිව්වම සක්‍ර දෙවියෝ එක කියන උපුල්වන් දෙවියන්ට උපුල්වන් දෙවියෝ වෙනුවෙන් ඒක කරන්නේ මේ සිංහල අපි බෞතරය. එතකොට අපි මේ ශාසනය ආරක්ෂා කරන කියන එක බුදුදරන් වහන්සේගේ අධිෂ්ඨානය සාක්ෂාත් කිරීමක්. ඒ වගේම තමයි අපේ රජවරු එදා යුද්ධ කළේ රජසැපි මිනිසර මේ බුද්ධ ශාසනය සාක්ෂාත් කරන්න. ඒ අපි දන්නවා දුටුගම රජුරුත් කිව්වේ මගේ මේ ව්‍යායාමය රජසැපි මිනිසර මේ බුදු සසුන ස්ථිරස්ථිතිය සඳහා කියලා. ඒක නිසා තමයි එතුමා එලාර සමග යුද්ධ කළා ජයගත්තට පස්සේ ඉස්ලාම කළේ රජමාලිගවල් හදන එක මේ තමාගේ ජයකොන්තේ නිදන් කරලා මිරිසවැටිය හැදුවා. ඊට පස්සේ ලෝවා මහපය හැදුවා. ඊට පස්සේ රුවන්වැලි සෑය හැදුවා. ඒක අපේ රජුරු යුද්ධ කළේ බුද්ධ ශාසනය පෝෂණය කරන්න. ඉතල වලගම්බා රජුරෝ දාටිය පීටිය දලිමාර පලිය මාර්ගයෙන් පස් දෙවිදන්තම සටන් කළා. ඉස්ලාම කළේ ලෝකෙ තියෙන ලොකුම ගඩොල් සූපය වෙන අභයගිරිය හැදුවා. බැමිණිටියා සහාය වෙලාවේ 12,000ක් රහතන් වහන්සේලා කණ්ඩ නැතුව සිතුල්පව්වේ අපවත් වෙද්දී අපේ හාමුදුරුවරු කරකොල වළඳමින්
ඇත්ත වශයෙන්ම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා. ඉතින් එහෙම තමයි පෝෂණය කළේ බුද්ධ ශාසනය. එතකොට අපේ රජවරු යුද්ධ කළේ, අපේ මුතුමිත්තු යුද්ධ කළේ මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න. 1815 ඊනියා උඩරට ගිවිසුමේත් ඇත්ත වශයෙන්ම සුද්ධ පවා පිළිගත්තා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න ඕන කියලා. ඒක කොහොමද අනුරු කුමාර දිසානායකලා වෙනස් කරන්න? ඒක වෙනස් කරන්න නම් තුනෙන් දෙකක් ඕනේ. තුනෙන් දෙකක් වල ගන්න නම් අපි ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ එතුමා ඇතුළු යම් කිසි කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ යන්න ඕනේ. ඉතින් ඒක තමයි මිස්තරණි මගේ කතාව. ඒක නිසා අපි ඇත්ත වශයෙන්ම අපේ තුනෙන් දෙක වළක්වන්න නම් අපි සියලු දෙනාම එකතු වෙලා අපි හැකි තරම් අපේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යවන්න ඕන. එතනදී මම නැවතනවත් කියනවා වගේ, එතෙන්දී මම ඇත්ත වශයෙන්ම ඉතාම ගරු කරන තරුණ ප්‍රබුද්ධ නැත්නම් බුද්ධිමත් නායකයෙක් වන අපේ මිලින්ද හැමතිස්සම මේ සර්නම් එක වැරදිනවා, මිලින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. එතුමාට මම සුභපතනවා. එතුමාව පාර්ලිමේන්තුවට යවමු කිමින් මගේ වචන ප්‍රසමාප්ත කරන ස්තුතියි.